මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාට වලින් මදින් ඕනේ. අන අනුරකුමාර ඉසානගේ පාරිශුද්ධ භාවය අද මේ ආණ්ඩුවේ ඔහුට නොපෙනෙන්නේ. ඔහුගේ ඇස්වල දෝෂයක්ද ඒක නොපෙනෙන්නේ ඔහුට. ඔහුට පේන්නේ නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව අද දකිනවා එක පැත්තෙන් අපිට පේන චූලෝදර මහෝදර නැවත ඇවිල්ලා පොන්සේකාසා තෙවරප්පිරු අපේ මාධ්‍යයටත් දැන් අනේ මාධ්‍යයෝ ඒක වාර්තා කරන හරිම අපිටත් දැන් 6:55 එහෙම ආයි රාත්‍රී 10 ගන්නට අපිටත් පොඩි මේ ජොලියක් ඕනනම් අපිත් බලාගෙන ඉන්නවා. මොකද හේතුව අර පැත්තෙන් චූලෝදර මහෝදර පටන් ගන්නවා. අනේ එක කූඩුවකට දැම්ම නම් නැටි දෙක විතරයි ඉතුරු වෙන්නේ. අර කතාවක් තියෙනවානේ පූසෝ දින්නේ කූඩුවකට දාලා ඉවරලා වහතිවම් මොකද වෙන්නේ? මේ වගේ කූඩුවකට දාලා මේ ඩබල වැහුවනම් අනේ ඉතුරු වෙන්නේ නැටි දෙක විතරයි. ඒ තරම් අහගන්න පුළුවන් හොඳ සුද්ධ සිංහලෙන් කියවෙන. ඒ විතරක් නෙවෙයි ඒක ඇතුලේ මහා භයානක දේවල් කියවෙනවා. ඒක ඇතුලේ කියවෙනවා මේ රටේ අතුරුදහන් වෙච්ච මේ රටේ මිනිහ මැරින් වෙච්ච අය ගැන කියවෙනවා. මේවයි මෙන්න මේවා ගැනයි රටේ ආණ්ඩුව ක්‍රියා කරනවා. රටේ ආන්දෝලනාත්මක වුණා මාධ්‍ය වේදීන්ව ඝාතනය කරපු සිද්ධීන් සම්බන්ධව. තවත් පුජ්‍යලයන්ව අතුරුදහන් වෙලා ඒවට තව සමහරු නොයෙක් අය හිරගවලල් ලඟින්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි රටේම නියෝජ්‍ය අමතිවරයෙක් කියනවා මෙන්න මේ අමතිවරයා මේකට සම්බන්ධයි. ඇයි නිහඬ? ගමේ ඉන්න අහිංසක පොල් කඩන මිනිහෙකුව මේකට සම්බන්ධයි කියලා කිව්වනම් දෙකක් කැනලා අරන් ගිහිල්ලා කූඩුවේ දාලා ඒ මිනිහට අප නැහැ. මිනිහ මැරුමට තත් කිරීම, මිනිහ මැරුමට උදව් කිරීම මේ වගේ නෝ කියලා අප නැහැ. ඇයි මේවා නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ? එහෙනම් දැන් ඇත්ත එළියට එනවා. දැන් ඇත්ත එළියට බොහොම පැහැදිලි වෙනවා. තව එකක් ඔබට කියන්න ඕන, දැන් බලන්නකෝ ජනතා යුක්ති පෙරමුණ තරම් මන්න මන් දැක්ක ආයි විද්වත් සභාවක් පටන් අරගෙන ලෝකෙ නැති යාවෙක් අහු කරගෙන දැන් යනවා ආපහු වැඩක් කරන්න. දැන් මේගොල්ලෝ කරපු එක වැඩක් විතරක් ගන්න එකක් වැඩි එපා. තව ගොඩක් දේවල් තියෙනවා මේගොල්ලෝ කරපු දේවල්. දැන් මේගොල්ලෝ නේනම් ওই සරත් පොන්සේක මහත්තයව රටට උබින, රටට ගැළපෙන මේ වගේ කෙනෙකුට තමයි රට බාර දෙන්න ඕන. මෙයා තමයි ඊටාම සුදුසු යුද්ධ බේරපු නායකයා. මෙන්න මේ වගේ මේ දේශපාලන හොරුන්ට වැඩිය මෙයා හොඳයි කියලා නල්ල මලේ බඩුව කොහොමද තියෙයිද දෙයියනේ ජනාධිපති වුණාන. මේ නල්ල මලේ බඩුවට කවුද ඇන්දුවේ මේ ජනාධිපති ඇඳුම? ඇන්දුවේ ජේවීපී එක. එතකොට ජේවීපී එක ගන්න තීන්දුව තීරණ ගැන රටේ මිනිස්සුන්ට හිතා ගන්න ඕන කාලේ හොඳට ඇවිල්ලා තියෙනවා.